දැනුම නිර්මාණශීලීත්වය පරිකල්පනය ක්‍රීඩාව හා භාෂාවන් සමග නිවැරදි අධ්‍යාපන රටාවක වෙනස වෙනස්කම් සමගින් ලොවක් දිනන්නට ප්‍රවීණ ආචාර මණ්ඩලයක් සමග දැනුම ඔබේ සහතිකය කරන බුද්ධියේ නවාතැන International Institute of Education මත්තකොඩ. සන්ධ්‍යාවක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔන්න අදත් ලෑස්තලා ඉන්නේ දහම්සෙවනේ සිඟිත්තෝ වැඩසටහන් මාලාවේ තව ලස්සන දවසක් ආරම්භ කරන්න. ඔව් ඕකේ. ඉතින් අපි ආරම්භ කරනකොට අපි කලින් දවස් කිහිපයකදීදමත් මතක් කරානේ ඔබට අපේ නිර්මාතෘවරයන්න් වහන්සේ සහ අපේ සභාපතිතුමා. ඉතින් අපේ නිර්මාතෘවරයන්න් වහන්සේ තමයි ආචාර්ය සුදුහුම්පල විමලසාර ස්වාමින් වහන්සේ. ඉතින් ඒත් එක්කම අපේ සභාපතිතුමා තමයි ආචාර්ය නුරියක සුගා මහත්මය. ඉතින් අදත් අපි ඔවුන් දෙදෙනාගේ පණිවිඩයත් මතක් කරලම වැඩසටහන ආරම්භ කරමු නේද? ඔව් අනිවාර්යයෙන්ම මල්ලි. අපේ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘවරයන්න් වහන්සේ වන ආචාර්ය සුදුහුම්පල විමලසාර ස්වාමින් වහන්සේගේ පණිවිඩය තමයි මිනිසා සතු වටිනාම සම්පත දරුවන්නේ ලෝකයේ ජයගන්න නවීන මෙවලම් තෝතැන්නක් නිර්මාණය කොට ඇත. එය මත්තේගොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය නම් වේ. පිහිනීමට පුහුණු කළ හැකිය. නමුත් පිහිනිය යුත්තේ ඔබය. ඔබ වෙනුවෙන් කිසි දිනක මට එය සිදු කළ නොහැක. නූගතා ගලන දිය පහර දෙස බලා හිඳී. නමුත් බුද්ධිමතා රෙදි සෝදා නා ගෙවත සරුසාරවත් කරයි. තීරණය ඔබ සතුයි. එන්න අදම අපහා එක්වන්න. තෙරුවන් සරණයි. ඔව් ඕකේ. ඒ විදිහට ඔයා අපේ නිර්මාතෘවරයන්න් වහන්සේගේ පණිවිඩය මතක් කරනකොට මම මතක් කරනවා අපේ සභාපතිතුමාගේ පණිවිඩය. ඉතින් අපේ සභාපතිතුමාගේ පණිවිඩය තමයි කුසගින්නේ සිටින කෙනෙකුට කොතෙක් බණ දෙසුවද ඔහුට කුසගින්න නිවෙන්නේ නැත. දියුණු වෙමින් පවතින රටක කුසගිනි වෙනුවෙන් බණ නොකියා කුසපිරෙන ආහාර සොයා ගන්නා ක්‍රමයක් මා විසින් හඳුන්වා දී ඇත. එය මත්තේගොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයයි. මට කළ හැක්කේ පාර පෙන්වීම පමණි. ඔබ කළ යුත්තේ නිවැරදිම දේ ස්පර්ශ කිරීමයි. මල්ලි, අපේ ආදරණීය යාළුවන්ගේ ලස්සන ප්‍රතිචාර අපිට හම්බෙලා තියෙනවා. යාළුවන්ගේ විතරක් නෙමෙයි, අපේ දෙමව්පියන්ගේත් ලස්සන ප්‍රතිචාර අපිට හම්බෙලා තියෙනවා. ඔයාලගේ ඒ ලස්සන ප්‍රතිචාර වලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම අක්කේ, අපිට ප්‍රතිචාර හරිම වටිනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා ඉදිරියටත් අපිට ප්‍රතිචාර දෙන්න, අපිට දුරකථන මිතුම එහෙම ලබා දෙන්න පුළුවන්, අපිට ලිපි එවන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙන්නත් හැකියාව තියෙන අපේ ලිපිනය තමයි අංක 23C නෙරළු පෙදෙස කිරිගම් පමුණුව මත්තේගොඩ. ඒත් එක්කම අක්කේ, අපිට දුරකථන අංකත් ලබා දීලා අපේ පුංචි යාළුවන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි දුරකථන අංකත් මතක් කරමු. ඔව් අනිවාර්යයෙන්ම මල්ලි. අපේ දුරකථන තමයි පුංචි යාළුවනේ 07.0.367.03.8. ඒ විතරක් නෙමෙයි, 07.0.562.03.8 කියන දුරකථන අංක වලින් පුංචි යාළුවන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි දැන් සූදානම් වෙන්නේ ලස්සන නර්තනාංගයක් නරඹන්න යන්න.
ඉතින් මෙම නර්තන අංගයේ ඉදිරිපත් කරන ගීතය පිළිබඳ විශේෂයෙන් අපි කතා කරන්න ඕනේ. මෙම ගීතය මේ දිනවල ටිකක් සමාජ මාධ්‍යයේ ප්‍රචලිත ගීතයක්. ඉතින් මේ දිනවල මෙම ගීතය ප්‍රචලිත වුණාට මෙම ගීතය අපිට ප්‍රථමයෙන්ම අහන්න ලැබෙන්නේ 1978 වර්ෂයේදී සේන සමරසිංහ මහතා විසින් අධ්‍යක්ෂණය කරපු ආශාදෑසින් කියන චිත්‍රපටේ. මේ චිත්‍රපටය හරියටම තිරගත වෙලා තියෙන්නේ අදින් වසර 46කට කලින් අද වගේම දවසක. ඒ කියන්නේ 1978 අප්‍රේල් 28 වෙනිදා. තවත් කාරණයක් තමයි මල්ලි, මේ චිත්‍රපටය සඳහා ගාමිණී ෆොන්සේකා, ශ්‍රියානි අමරසේන, රෙක්ස් කොඩිප්පිලි, බඳු සමරසිංහ වගේ ප්‍රවීණ රංගන ශිල්ප ශිල්පිනියන්ගේ රංගන දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඉතින් අපි ඒ සඳහන් කරපු ඒ අලංකාර චිත්‍රපටයේ එන මිල්ටන් මල්ලවාරච්චි මහතා සහ ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගායනා කරන අනංගරන්හි මල් සැරේ වැදීලා ගීතයට තමයි මේ අපූර්ව නර්තනය අපි ඊළඟට නරඹන්න යන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ නර්තනය පුහුණු කරලා තියෙන්නේ ජානකී රණවීර ගුරුමෑණියන්. ඉතින් අපි නරඹමු අලංකාර නර්තනය. Sinavi
මල්ලි දන්නවද 1909 වර්ෂයේදී හෙන්රි පාකර් මට මතක විදිහට ඒන්ෂන්ට් සිලෝන් කියන කෘතියේ මේ මේ බතලගොඩ වැව කියලා ස්ථානයක් ගැන විශේෂ වශයෙන් සඳහන් කරලා තියෙනවා. අක්කේ ඔය බතලගොඩ වැව කියලා කියන්නේ ඇත්තරම හරීම ලස්සන තැනක්. එතෙන්ට ගියාම සීත සුළං වැදීගෙන අපිට හරි නිවි හැනහිල්ලේ නිදහස විඳින්න පුළුවන් තැනක් තමයි මේ බතලගොඩ වැව කියලා කියන්නේ. මල්ලිය හෙන්දක්කාගේ කියන්නේ මල්ලි ගිහිල්ලා තියෙනවද? ඔව් මම නම් කීප වතාවක්ම ගිහිල්ලා තියෙනවා බතලගොඩ වැව බලන්න. හැබැයි අක්කා ගිහිල්ලා නැද්ද? මම ගිහිල්ලා නෑ මල්ලි. එහෙනම් ඔන්න අක්කා වගේ ගියපු නැති අයටත් ගියපු කට්ටියටත් දෙගොල්ලන්ටම අත්දැකීමක් වෙන විදිහට අපේ මත්තෙකුඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය ඒකකයේ කණ්ඩායම අපූර්ව වැඩක් කරලා තියෙනවා. එහෙනම් ඔන්න නොගියපු අයට දැනගන්නත් ගියපු අයට මතක් වෙන්නත් අපි යම් බතලගොඩ වැව බලන්න. ජනප්‍රවාදයේ එන කතාවකට අනුව එක රැයකින් හදපු වැවක් පිළිබඳවයි අපි අද ඔබට කියන්නට යන්නේ. කුරුණෑගල ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට යන මාර්ගයේ දිගටම ඉදිරියට ගියාම මේ බතලගොඩ වැවගාවට ළඟා වෙන්න පුළුවන්. මේ බතලගොඩ වැව හැදුවා කියන්නේ පළමුවෙනි පෙරකම් රජුගේ අමාත්‍යවරයෙකු වූ බදලත්තලි කියලයි මතයක් විදිහට පවතින්නේ. ඒ අමාත්‍යවරයා විසින් දෙදුරු ඔය හරස් කරලා අමුණක් බැඳලා වේලක් ඔස්සේ ලබාගත්තු ජලයෙන් වැව පිරවූ බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ අනුව පසු කාලයේදී මෙම වැව බදලත්තල වාපී වශයෙන්ද මේ ප්‍රදේශය බදලත්තල වශයෙන්ද හැඳින් වූ බවට මතයක් තිබෙනවා. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 1202 1208 කාලයේ කල්යාණවති රජින මේ වැව ප්‍රතිසංස්කරණය කළ බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම මේ වැව විශාල ප්‍රතිසංස්කරණයකට ලක් වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1894 වර්ෂයේදී සුදු ජාතික ඉංජිනේරුවෙක් වන හෙන්රි පාකර් මහතාගේ අධීක්ෂණය යටතේ. ඒ කාලේ වැව ඇලවේලි වගේම වැවට ජලය රැගෙන එන්න නොයෙක් අමුණු පවා විශාල ප්‍රතිසංස්කරණයකට එතුමා ලක් කළ බව සඳහන් වෙනවා. මෙම බතලගොඩ වැවේ ජලධාරිතාවය අක්කර අඩි 4840ක් වන අතර මෙමගින් කන්න දෙකේම කුඹුරු අක්කර 1634කට ජලය සපයනවා. ජනප්‍රවාද රසකට උරුමකම් කියන බතලගොඩ වැවට පිවිසෙනකොටම අපට මුලින්ම දැකගත හැකි වෙන්නේ වැවේ ජලය ඇලමාර්ගවලට නිකුත් කිරීමට නිර්මාණය කරලා තියෙන කටවල් තුනකින් සමන්විත සරෝවරයයි. වැවකට තිබිය යුතු මූලික අංගවලින් සමන්විත බතලගොඩ වැවේ සරෝවර බිසෝකොටුව වැව් බැම්ම පිටවාන වගේම රළපනාවෙන්ද යුත් අංග සම්පූර්ණ වැවක් තමයි මේ බතලගොඩ වැව. කුමාරදාසු රජු කාලිදාස කවියාගේ සොහොනට පැන සියදිවි නසාගත්තේද බතලගොඩ දී බව ජන විශ්වාසයක් පවතිනවා. වැව පිළිබඳව ජනප්‍රවාද රසක් මෙහි වෙසෙන ගැමියන්ගෙන් දැනගන්න පුළුවන්. ඒ අතරේ ජනප්‍රිය මෙන්ම අද්භූත රසයක් ඇති ජනප්‍රවාදය තමයි පාවෙන රන්තලිය ගැන තියෙන කතාව. ඉංග්‍රීසි පාලන සමයේ වැව ප්‍රතිසංස්කරණයට හෙන්රි පාකර් මහතාට බාර දුන්නාට පස්සේ ජනප්‍රවාදයට අනුව ඔහුට වැව් බැම්ම සකස් කොට නිම කිරීමට අවස්ථාව ලැබිලා නැහැ. මේ පිළිබඳව කනස්සල්ලෙන් හිටපු හෙන්රි පාකර් මහතාට හීනෙන් යම් උපදෙසක් ලැබිලා තියෙනවා. ඒ තමයි දරුවෙක් ලැබෙන්නට ඉන්න මවක් වැවට බිලි දෙන්න කියලා. මෙවැනි අපරාධයක් කිරීමට පසුබට වුවත් අවසානයේ මේ ගැන සිංහලයන්ට දන්වා ඔවුන්ගේ උදව්වෙන් වැවේ වැඩට පැමිණි ගැබිණි කාන්තාවක් වැව් බැම්ම මතට නගවා පන පිටින්ම වැව් බැම්මට යට කරලා තියෙනවලු. ඒ වන විටත් ඇගේ දරු ගැබ පිටතට පෙනෙන්නට තරම් ඇය ගැබිණියක් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. කොහොම වුණත් වැව් පතුලේ තැන්පත් වෙලා තිබෙන රන්තලියක් මතු පිටට පැමිණ එය යම් කෙනෙක්ට දිස්වුවොත් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට එතනම් පුද්ගල කණ්ඩායමට තම ජීවිතය බතලගොඩ වැවට බිලි දීමට සිද්ධ වෙන්නේ ඉහත සිද්ධියෙන් අනතුරුවයි කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. කාගේ කාගේත් සිද්ගත් වටපිටාවකට උරුමකම් කියන බතලගොඩ වැව ඕලු රන්තලියේ බලවුව වැනි ටෙලි සිනමා පටවල වගේම මෑතකදී විකාශය වූ සකූ ටෙලි නාට්‍යයටත් පසුබිම් පරිසරයේ සැකසීම මේ ගම්මානයේ ජීවත් වෙන කාටත් ආඩම්බරයට කාරණාවක්. ඒ වගේම ලංකාවේ සුප්‍රසිද්ධ බතලගොඩ වීපර්යේෂණ ආයතනයටද
ජලය ලබා ගන්නේ බතලගොඩ වැවෙන්. බතලගොඩ වැව පිටුපසින් නකල්ස් කඳුවැටියේ කඳු පවා දැක ගන්න පුළුවන්. ඒ වගේ නැව්ගල කන්දත් මෙතනට හරි ලස්සනට පේනවා. තවත් දෙයක්, ඓතිහාසික රිදී විහාරයේ පහන් ගලත් මෙතනට බොහොම ළඟින් දැක ගන්න පුළුවන්. ඔය කියපු පහන් ගලේ විශාල පහනක් පත්තු කරලා ඒ වැටෙන එළියෙන් එක රැයකින් මේ වැව හැදුවා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. වචනෙන් විස්තර කරන්න තරම් නොහැකි සුන්දරත්වයකින් පිරි බතලගොඩ වැවේ අසිරිය හෙට දිනටත් විඳින්නට නම් අපි සැම එහි සුන්දරත්වය රැක ගැනීමට වැව්දිය පහසට ආදරය කරන්නම ඕනේ. ඉතින් දැන් අපි අපේ දහම් සේවනයේ සිංගිතෝ වැඩසටහනත් එක්ක ටිකක් වෙලා එකතු වෙලා හිටියනේ. ඉතින් දැන් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. අපි තව ස්වල්ප මොහොතකින් හමු වෙන්න. භාෂාව දැනගෙනත් ජපන් යන්න බැරුව දුක් වෙනවද? ජපානයට යන හරිම පාර අපි කියන්නම්. ජපන් යන්න මවල හීන සැබෑ කරන්න. සූර්යජ ජපන් භාෂා කේන්ද්‍රය සූදානම්. N5N4 පාඨමාලා සාර්ථකව නිම කරන ඔබට ජපන් නියෝජිතයින් පවත්වන සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වීමට අවස්ථාව. ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක්, නවීන පන්ති කාමර. වැඩි විස්තර සඳහා අමතන්න 0.7.32.50500. මේ සූදානම් වෙන්නේ අපේ මත්තේගොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ පුවත් විකාශයක් ඔබට ඉදිරිපත් කරන්න. අයබෝවන්, ඔබ මේ සම්බන්ධ වන්නේ මත්තේගොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ පුවත් විකාශය සමගයි. පුවත් ඉදිරිපත් කිරීම තිසඳි මල්මුතු. මුලින්ම පුවත් සිරස්තල. ජපන් දූත පිරිසක් මත්තේගොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක. මත්තේගොඩ දහම් සෙවන පන්සල දහම් පාසලේ ත්‍යාග ප්‍රදාන උත්සවයේ ළඟදීම. දැන් පුවත් සවිස්තරාත්මකව. ජපන් නවීන තාක්ෂණයේ යොදා ගනිමින් කසල ප්‍රතිචක්‍රීකරණය කර ඉන්ධන හා විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියේ මූලික සාකච්ඡාවක් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සමග සුගාමුගෙන් ලංකා සමාගමේ මැදිහත්වීමෙන් ආරම්භ කෙරිණි. එම විශේෂිත ජපන් දූත පිරිස මත්තේගොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ අතර මේ එහිදී දැක් වූ අදහස් කිහිපයක්. Believing in children, parents hoping for better Sri Lanka and better family life with the children's future. I think the country will change because of the efforts of your school. And as the visitors from Japan, we will go back and report this welcome and with all the SNS, Instagram, YouTube, whatever, to advertise, to promote, to tell the whole world that your effort is being appreciated and will be the energy of your country. මත්තේගොඩ දහම් සෙවන පන්සල දහම් පාසලේ 2023 වර්ෂ අවසාන ත්‍යාග සහ සහතික පත්‍ර බෙදා දීමේ උත්සවය මැයි මාස 5 වෙනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ගුණදහමින් යුත් දක්ෂ දරුවන් රැසක් අධ්‍යාපනය හදාරන මෙම දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය අතිපූජ්‍ය ඇලහැර ධම්මසිරි ස්වාමීන් වහන්සේගේ මූලික මඟ පෙන්වීම යටතේ මෙම සියලු කටයුතු සංවිධානය වේ. මෙතකින් පුවත් සමාප්තයි. ආයුබෝවන්. මල්ලි, දැන් අපි දහම් සෙවනේ සිංහිත වැඩසටහන් මාලාවේ වැඩසටහන් කීපයකම මේ අධ්‍යාපනයේ වැදගත්කම ගැන විවිධාකාරයෙන් කරුණු එකතු කරානේ. ඉතින් අදත් සූදානම් වෙලා ඉන්නේ අමුතුම ආකාරයේ වෙනස්ම මානයකින් මේ අධ්‍යාපනයේ වැදගත්කම ගැන පුංචි කාලයක් ඇතුළත පුංචි ඔයාලට ලොකු කතාවක් කියන්න. ඔව්, ඉතින් අද අධ්‍යාපනය සම්බන්ධයෙන් අද අධ්‍යාපනයේ විද්‍යාව පිළිබඳව තමයි අපි ටිකක් කතා කරන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරන්න අපි මැදිරියට ආරාධනා කළ විශේෂ පුද්ගලයෙකුට. ඒ තමයි අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ
KD බන්දුල කුමාර මහතා. ඔබතුමා වයිබෝන් කියලා පිළිගන්න වැඩසටහනට. වයිබෝන්. ඔබතුමාගෙන් මම ප්‍රථම වශයෙන් දැනගන්න කැමතියි මේ විද්‍යාත්මක චින්තනය වර්ධනය කර ගැනීම මේ දරුවන්ට කොච්චර අධ්‍යාපනය සඳහා කොච්චර බලපානවද? ඔව්. ඔව්ද? මම ආරම්භයේදී ප්‍රවේශයක් විදිහට කියන්න බලාපොරොත්තු වෙනවා මේ විද්‍යාව එහෙම නැත්නම් සයන්ස් කියන වචනේ කොහොමද ව්‍යුත්පන්න වුනේ කියලා. මේ සයන්ස් කියන ඉංග්‍රීසි වචනය ව්‍යුත්පන්න වෙලා තියෙන්නේ ලතින් භාෂාවෙන් වචනයකින් ෂය කියලා. ඒ කියන්නේ දැන ගැනීම. එතකොටම ඔබට අවබෝධ වෙනවා මේ විද්‍යාව විෂය ශාස්ත්‍රයට අදාළ වෙන්නේ දැන ගැනීම කියන දේ තමයි ප්‍රධානම වශයෙන්. ඊට පස්සේ විද්‍යාඥයෝ මේ විද්‍යා අධ්‍යාපනය ප්‍රධාන කොටස් තුනකට වර්ග කරලා තියෙනවා. එකක් විද්‍යාවේ දැනුම් සම්භාරය. අනිත් එක තමයි විද්‍යාවේ ක්‍රියාවලිය. අනිත් එක තමයි විද්‍යාවේ වටිනාකම් සමූහය. විද්‍යාවේ දැනුම් සම්භාරය කියන්නේ විද්‍යාවට අදාළ විද්‍යාත්මක කරුණු, විද්‍යාත්මක සංකල්ප, ඊළඟට විද්‍යාත්මක මතවාද, විද්‍යාත්මක නියම වාද මේ වගේ දේවල් ඔබ පාසලේදී අධ්‍යාපනය ලබන ඒ විෂය කරුණු තමයි විද්‍යාවේ දැනුම කියන කොටසට අයත් වන්නේ. ඊළඟට තමයි විද්‍යාවේ ක්‍රියාවලිය. මේ දැනුම වගේම ක්‍රියාවලියත් ඉතාමත්ම වැදගත්. විද්‍යාවේ ක්‍රියාවලියට අයිති වෙනවා නිරීක්ෂණය, මැනීම, ඒ වගේම සංනිවේදනය, ඒ වගේ කරුණු රාශියක් අදාළ වෙනවා විද්‍යාවේ ක්‍රියාවලියට, පරීක්ෂණ පැවැත්වීම ඒ වගේ. ඊළඟට ඉතාමත්ම වැදගත් මොනවාද මේ විද්‍යාවේ වටිනාකම් සමූහය කියන්නේ. වටිනාකම් කියන්නේ ආකල්ප, විද්‍යාත්මක ආකල්ප. විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක් ඇත්තටම මිත්‍යා මත පිළිගන්නේ නැහැ. හැම දෙයක්ම නිරීක්ෂණ පදනම් කරගෙන විද්‍යාත්මක චින්තනය, විද්‍යාත්මක ක්‍රමය අනුව තමයි පිළිගන්න දෙයක්. දුට්ටු පමණින් දෙයක් පිළිගන්නේ නැහැ. මේ වගේ මේ විද්‍යාව විෂය මේ විදිහට ශ්‍රේෂ්ඨ තුනකට බෙදලා තියෙනවා. ඉතින් ඔබ දන්නවා මේ හැම ශ්‍රේෂ්ඨයකින්ම කරන්නේ අපි දන්නවා අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණු තමයි දැනුම, කුසලතා හා ආකල්ප වලින් යුත් පුද්ගලයෙක් බිහි කිරීම. ඉතින් මේ විද්‍යාව විෂයෙන් දැනුම් සම්භාරයෙන් දැනුම ලබා දෙනවා. ක්‍රියාවලි වලින් ලබා දෙනවා කුසලතා. ඒ වගේම ආකල්ප වලින් ලබා දෙනවා වටිනාකම්. එතකොට ඔබට අවබෝධ කරගන්න පුළුවන් මේ පූර්ණ පෞරුෂයෙන් යුත් පුද්ගලයෙක් සමාජයට බිහි කිරීමට විද්‍යාව විෂය කොච්චර වැදගත් වෙනවද කියලා. වෙන අනෙකුත් විෂයන්ට සාපේක්ෂව මේ ක්ෂේත්‍ර තුනේම වර්ධනයක් විද්‍යාව විෂය තුළින් සිදුවන නිසා තමයි විද්‍යාව මෙතරම් වැදගත් විෂයක් විදිහට දරුවන් විසින් ඉගෙන ගත යුත්තේ. ඉතින් සර් මට ඊළඟට අහන්න හිතුණා අපි මේ විද්‍යාව දැනීම කියන එක විද්‍යාව විෂය අපි ඉගෙන ගත්තාම අපිට ලැබෙන දැනුම කියන එක අපි දෛනික ජීවිතයේදී කොහොමද අපි යාළුවෝ පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඔව්. ඇත්තටම දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය දැනුම ලබා දෙන විෂයක් තමයි විද්‍යාව. 1972 වර්ෂයේදී මේ සැමට විද්‍යාව කියන සංකල්පය යටතේ විද්‍යාව විෂය අපස සාමාන්‍ය පෙළ දක්වා සියලුම දරුවෙක් අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතු විෂයක් බවට පත් කරලා තියෙනවා. ඊට ප්‍රධාන හේතු තමයි විද්‍යාව විෂයෙන් මුලින්ම අපට අප ගැන දැනගන්න පුළුවන්. අපේ සිරුර හැදිලා තියෙන්නේ කොහොමද, මේ සිරුරේ තියෙන පද්ධති මොනවද, ඒව සෞඛ්‍ය සම්පන්නව තියාගන්නේ කොහොමද, ඒ වගේ දේවල්. ඒ වගේම අපේ අවට පරිසරය, ජීවීන්, අජීවීන්, අවකාශය, මේ දේවල් හසුරවන්නේ කොහොමද, අපි පරිසරය සංරක්ෂණය කරගන්නේ කොහොමද, ඊළඟට මේ නව නිපැයුම් කරන්නේ කොහොමද, මේ නව නිපැයුම් කිරීම, තාක්ෂණය, මේ හැම දෙයකටම පදනම වැටලා තියෙන විද්‍යා විෂයෙන්. ඒ වගේම විද්‍යා විෂය ධාරාව හෝ විද්‍යා විෂය හරහා අධ්‍යාපනය ලබන කෙනෙකුට අද සමාජයේ රැකියා අවස්ථා ලබා ගැනීම ඉතාමත්ම පහසුයි. මොකද කර්මාන්ත ශේෂ්ත්‍රය, කාර්මික ශේෂ්ත්‍රය, වෛද්‍ය ශේෂ්ත්‍රය, කෘෂිකාර්මික ශේෂ්ත්‍රය වගේ මේ හැම ශේෂ්ත්‍රයකම වාගේ පදනම වෙලා තියෙන විද්‍යා දැනුම. ඒක නිසා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් මේ විද්‍යා දැනුමෙන්. ඒ වගේම අපි දන්නවා දැනට මේ තාක්ෂණය අතින් ලෝකය වේගයෙන් දියුණු වෙනවා. ඉතින් මේ තාක්ෂණ දැනුමට අනුගත වෙන්න, ඒ කියන්නේ තාක්ෂණයත් එක්ක කටයුතු කරන්න හැකියාව ලැබෙනවා විද්‍යා අධ්‍යාපනයේ හදාරීම තුළින්. අපේ පාසල් විෂය නිර්දේශය ඇතුළේ, විද්‍යා විෂය නිර්දේශය ඇතුළේ මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
කියලා සංකල්පයක් අපිට ගොඩනගලා තියෙනවානේ. මේ දැන් අපි පාසලේදී විද්‍යා විෂයට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිරීම කොච්චර වැදගත් වෙනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරවත් හන්ද. ඔව් ඔව් හොඳ ප්‍රශ්නයක්. දැන් ප්‍රායෝගික අපි මෙන්න මෙහෙම කියමනක් අහලා තියෙනවා. අපිට අසන දේ ඉක්මනට අමතක වෙනවා. දකින දේ ටික කාලයක් මතක තියෙනවා. අපි කරන දේ දිගු කාලීනව මතකයේ රැඳෙනවා. එතකොට මේකදී අපි ඇත්තටම අපි දේශනාවකින් අහනවාට හෝ රූප වාහිනී වැඩසටහනකින් දකිනවාට වඩා යමක් අප විසින් ක්‍රියාකාරකමක් සිදු කිරීමෙන් දෙයක් අවබෝධ කරගන්නවා නම් ඒක අපට හොඳට මතකයේ රැඳෙනවා. ඉතින් මේ විද්‍යාත්මක සංකල්පත් ගොඩක් දේවල් ඒ වගේ. උදාහරණයක් වශයෙන් ද ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක අපි පන්ති කාමරේ පරීක්ෂා කරලා ඒක ක්‍රියාකාරකමක් ඇසුරෙන් තහවුරු කරගත්තොත් ඒ අපේ මතකයේ සදාකාලිකව මතකයේ රැඳෙනවා. ඒ වගේම මේ ක්‍රියාකාරකම් තුලින් ළමුන්ගේ හසුරු කුසලතාව දියුණු වෙනවා. ඒ වගේම මේ කොහොමද ද්‍රව්‍ය පරිහරණය කරන්නේ, අර පරිස්සමෙන් පරිහරණය කරන්නේ කොහොමද, අන් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ කොහොමද, අනිත් අයට උදව් කරන්නේ කොහොමද, අදහස් ෂෙයා කරගන්න, තමන් හුවමාරු කරගන්න, මේ වගේ ගොඩාක් දේවල් මේ විද්‍යා විෂයට අදාළ ක්‍රියාකාරකම් කිරීම තුළින් ශිෂ්‍යයා තුළ වර්ධනය වෙනවා. ඒ වගේම අධ්‍යාපන විද්‍යාඥයෝ පෙන්වලා තියෙනවා අධ්‍යාපනයේ අරමුණක් තමයි මේ 3H ඩිවලොප් කරන එක. 3H කියලා කියන්නේ head, hands and heart. එතකොට head කියන්නේ දැනුම ඇත්තටම, hands කියන්නේ මේ අපේ කුසලතා අතින් කරන්න පුළුවන් වැඩ, heart කියන්නේ හදවත. ඒ කියන්නේ අපේ ආකල්ප. ඉතින් මේ 3H වර්ධනය කරන්න පුළුවන් විද්‍යා අධ්‍යාපනය තුළින්, විද්‍යා විෂය තුළින්. ඉතින් ලංකාවේ විද්‍යා විෂය ධාරාව හදාරන ළමුන්ට ගොඩාක් පහසුකම් සලස්සලා තියෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනයේ වැඩිම අවස්ථා තියෙන්නේ විද්‍යා විෂය හදාරන ශිෂ්‍යයන්ට. මේ විදිහට අපිට විද්‍යා විෂය අගය ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපේ යාළුවෝ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ සියලු දෙනාම මේ විද්‍යාව විශ්වයේ තියෙන වැදගත්කම, ඒ වගේම මේ විද්‍යාව ඇයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ, මේ විද්‍යාවේ තියෙන විද්‍යාව පිළිබඳව විශාල දැනුම් සම්භාරයක් මම හිතන්නේ ඔබ ලබා ගත්තයි කියලා. ඉතින් ඒ සඳහා අපි අපේ මැදිරියට ආරාධනා කරපු අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ කේ ඩී බන්දුල කුමාර මහතාට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. ඉතින් පුංචි යාළුවනේ, අපි කෙටි කාලයක් ඇතුළත ඔබට හැකි තාක් දැනුම දෙන්න මේ වැඩසටහනින් අපි උපරිම උත්සාහය ගත්තා. ඉතින් දැන් නම් ටිකක් කාලයත් අපිට ලැබිලා තියෙන කාලයත් අවසන් වීගෙන ඉන්නේ. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ ඔබේ නිවසින් සමුගෙන යන්න. ඊට කලින් අපි පුංචි යාළුවෝ කැමති ඇති අපිත් එක්ක සම්බන්ධ වෙන්න, අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ දැනුම වර්ධනය කරගන්න, ඔබේ කුසලතා වර්ධනය කරගන්න, ඒ වගේම මේ අපි වගේ මේ වගේ මැදිරියකට ඇවිල්ලා වැඩසටහනක් ඉදිරිපත් කරන්න අපේ පුංචයාලුව කැමති නම් අපේ පුංචයාලුවන්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අපේ පුංචයාලුවන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අපේ ලිපිණය මම මතක් කරන්නම්. අපේ ලිපිණය තමයි අංක 23C නෙරළු පෙදෙස කිරිගම් පමුණුව පොල්ගස්සෝවිට. ඉතින් අපේ පුංචයාලුවන්ට පුළුවන් අපේ දුරකථන ඇමතුම්කොත් ලබා දෙන්න. අපේ දුරකථන අංක මතක්ද? ඔව් මල්ලි. අපේ දුරකථන අංක තමයි 07.367.38. ඒ විතරක් නෙමෙයි 07.562.038 කියන දුරකථන අංක වලින් පුංචි ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. www.dahamsevanesingitto.lk කියන වෙබ්සයිට් එකටත් ඔබට පිවිසලා පුළුවන් අපේ පසුගිය වැඩසටහන් වගේ ගොඩාක් දේවල් අපේ මත්කුඩි ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය ගැන ඔබට දැනගන්න. ඒ විතරක් නෙමෙයි මල්ලි, අපේ ලියාපදිංචි තොරතුරු අපේ වෙබ්සයිට් එකේ සඳහන් වෙලා තියෙනවා. ඕපුංචාලෝනේ, ඉතින් අද දවස ඇතුළත අපිට අපි ඔබට විශාල දැනුම් සම්භාරයක් ලබා දුන්නා. ඉතින් ඔබට අපිත් එක්ක සම්බන්ධ වෙන විදිහත් මම මතක් කළා. ඉතින් ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මේ සියලු දේ මතක් කරමින් අදට අපි සූදානම් වෙන්නේ ඔබේ නිවසින් සමුගෙන යන්න. එහෙනම් නැවතත් මේ ලබන සතියේ වැඩසටහනින් ඔබත් සමග හමු වීමට බලාපොරොත්තු වෙන් අපි අදට සමුගෙන යන්න. ආයුබෝවන්.